This is Live at 10:30. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු ඉදිරියේදී ජාතික ආරක්ෂාව සහ සංහිඳියාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සිවිල් සංවිධාන කිහිපයක් අද මාධ්‍ය හමුව පවත්වමින් අදහස් පළ කළා. භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ සර්ව ආගමික නායකයන් කිහිප දෙනෙකුද මෙම මාධ්‍ය හමුවලට එක්ව සිටියා. මට මතකයි මෑත කාලයේදී ජපානයේ කෝච්චියක් අනතුරක් වෙච්ච සිදුවෙච්ච අවස්ථාවේදී ඒ රටේ ප්‍රවාහන ඇමතිතුමා ඉල්ලා අස්සුණා. දැන් මේක කෝච්චියකට වඩා බරපතල සිදුවීම්. ජීවිත 300 ගාණක් කියලා කිව්වා. ඊට පස්සේ 200 ගාණක් කිව්වා. ඒ සංඛ්‍යා ලේඛනවත් අපට හරියාකාරයෙන් දෙන්න බැරි තත්ත්වයකට අපේ රට පත් වෙලා තිබෙනවා. බිම ඉඳලා ඉහළ දක්වාත් ඉහළ ඉඳලා බිම දක්වාත් සියලු දෙනාගේම විශ්වාසය පළුදු වෙලා. විශ්වාසය පළුදු වුණ තැන කළ යුත්තේ මොකද්ද? නැවත විශ්වාසය ගොඩනැගීම. විශ්වාසය ගොඩනගන්න පුළුවන් කාටද? විශ්වාසය ගොඩනගන්න මහා බ්‍රහ්මයා හරි, එහෙම නැත්නම් ජේසුස් වහන්සේ හරි, නබි නායකතුමා හරි, එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ හරි, එහෙම නැත්නම් අපි විශ්වාස කරන්නා වූ යම් යම් දෙවියන් හෝ යම් යම් නායකයන්ට අපේ තියෙන විශ්වාසය ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. අපේ විශ්වාසය ගොඩනගන්න පුළුවන්නේ අපි අතර පමණයි. එමනම් මෙතන ඉන්න මේ රටේ මුල් පුරවැසියා මේක දැනගෙන හිටියා. දෙවෙනි පුරවැසියා මේක දැනගෙන හිටියා. ඊළඟ පුරවැසියා මේව දැනගෙන හිටියා. මේ සිදුවීම තුල එහෙම දැනගෙන හිටපු මේ ඇත්තෝ ඇයි මේ අහිංසක ජනතාව ආරක්ෂා නොකළේ? ඒකට විසබීජය තමයි, ඒක මුල තමයි විශ්වාසයක් නැතිකම. ජනාධිපතිවරයාට ඊළඟ අගමැතිවරයා විශ්වාසයක් නැහැ. ජනාධිපතිවරයාට ඊළඟ පාලකයා විශ්වාසයක් නැහැ. ඊළඟ පාලකයාට ජනාධිපතිවරයා විශ්වාසයක් නැහැ. මේ එකෙක් ගැනවත් ජනතාවට විශ්වාසයක් නැහැ. මුස්ලිම්වරු කවදාවත් කාටත් හෙළියරක් කරන්න නැති ජනතාවක්. කාගේත් හිත දිනාගෙන වැඩ කරන අය. මම නම් කියන්නේ මේ සිද්ධියට සම්බන්ධ වූ අයව සම්පූර්ණයෙන්ම නැති කරලම දාන්න ඕන. අද අපි දන්නවා මේ වහබිවාදය ලෝකෙ දේවස්ථානයේ බොහෝ උපකාරය කළා තිබුණා. ඉදේ තුලින් මොන පණිවිඩයක් ආවා. ඒකමුතුකම ගැන පණිවිඩයක් අපිට ලබා දෙන්න පුළුවන් තිබුණා. ඒ වගේම මේ උදේසනත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ එකමුතුකම කොහොමද ආරක්ෂා කරගෙන ඉදිරි තියන්නේ. ඒ වගේම අද මේ ප්‍රකාරය ලංකාවට පමණක් නෙවෙයි මුළු ලෝකෙම සිදුවන සිදුවි කොම්බව අපිට ඉතාම පැහැදිලිව දැකීම පුළුවන්. ඉතින් මේ ක්‍රියාව තුළ දැන් අපි දකිනවා ශ්‍රී ලංකා දේශය අපි ප්‍රවේශ වෙ ගමන් කළ යුතු බව. අද කිව්වොත් ඒ මිනිස්සු බය නිසා කිසි කෙනෙක් වැඩට යන්නේ නැහැ. වගේ පාසලට යන්න අපි බය වෙලා සිටිනවා. ඉතින් මේ දේ තුළින් අපි දැක්ක මාධ්‍ය තුළින් මෙතෙන්ට කතා කරනවා. ඉතින් මේ විදියකටම අපි බයත් එක්ක ගමන් කරනවා නම් මේ ත්‍රස්තවාදීන්ට බොහොම ප්‍රකාරයක නැතුවම අපි ලංකාව බාර දෙනවා කියන පණිවිඩය. ඒක එක පැත්තක ඇත්තා. ඉතින් කිතුණු දහම තුළ යේසුස්වන්ස පැවසුවේ මේ වැනි දේවල් සිදුවෙන අවස්ථාවේදී ලෝකයේම දෙනු සිදුවෙන දේවල් මේක සිදු වෙයි කියලා පවසන තියෙනවා. ඒ අතර කිතුණුන්ට අපි විශේෂ පරිවිඩය කියනවා නම් අපි බය වීම තුළ මේ රට ගොඩනගවන්න බෑ. ඒ නිසා අපි බය තොරව මුණ ක්‍රමයකින් ගාර අපි ඉදිරියට යන්නට උත්සාහ කරයි යුතු. ඒ වගේම දේශපාලකයන් අපි දෙලි බං කරනවා. මේ පාසල් සම්බන්ධව අපිට බයක් තියෙනවා. ඊටම පැහැදිලිව අපි දකිනවා පාසල් වලට 8100යි 20යි ඒ විදිහට තමයි ළමයි යන්නේ. ඉතින් අපි අපගේ මාධ්‍ය කොළඹේ ජීවිත කරන කොට ගැන අපි කල්පනා කරනකොට එයාට ගොඩක් ආරක්ෂාව උත්සාහ කරනවා. තමන්ගේ ආරක්ෂාව ලබා ගන්න නමුත් ඊට වඩා පොදු ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. එසේ කරනවා නම් අපිට බයක් නැතුව අපේ දරුවෝ පාසලට එවා කරන්න පුළුවන් වෙයි. ජීවිතේ මුද ආදර්ශයක් දුන්නා අපේ කාර්යකර්තාවා එතුමාට ආරක්ෂාව දෙන්න අවස්ථාවදී එතුමා කිව්වේ මඩ නෙවෙයි ආරක්ෂාව ඕනේ මගේ ජනතාවට කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා එමෙදිගොල්ලෝ මන්ත්‍රීගොල්ලෝ ඒ ගැන කල්පනා කරනවා නම් අපිට ඉදිරියට යන්න පුළුවන් බව. ඒ වගේ ආගමික නායකවරු අපිට දෙනවා වගකීම ජනතාව සත්‍යමත් කරමින් එකමුතුකම ඉදිරියට යන්න. ඒ වගේ අපිත් එක්ක ඉන්නා මෞලවිතුමාගේ මම ආදරෙන් ඉල්ලා සිටින කැමති ඔබතුමාලාට තියෙන විශේෂ කැපවීමක් වගකීමක් මන්ද කිව්වොත් අද කිතුණු
දහම් තුල මේ කාර්යවලට පුළුවන් වුණා සම්පූර්ණ කිතුණු ජනතාව වික්‍රාශ කරලා සත්‍යමත් කරලා ඒක ආරම්භකට ගෙනියන්න. ඒ වගේ මා විශ්වාස කරනවා ඉස්ලාම් මෞලවි තුමාලා ඔබලාට තියෙන වගකීම අනුව ඔබ මේ ඔබගේ ජනතාවට අරිවස සත්‍යමත් කරලා ඒ වගේ මේ ත්‍රස්තවාදීට විරුද්ධව ක්‍රියාත්මක කරමින් ඉදිරියට යනවා නම් බොහෝදුරට අපිට සත්‍යමත් සංවිධානයක් අපිට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මේ වාතාවරණය තුළ බොහෝ හොඳ දේවල් සිදු වෙලා තියෙන එක අපි අමතක නොකළ යුතුයි. ඒ ඊයේ ප්‍රවෘත්ති බලාගෙන ඉන්නකොට වමුණියාවේ පොලිසියෙන් මේ ත්‍රස්තවාදී කෙනෙක් පගාවත් දෙන්න ආපු අවස්ථාවේ ඒ පොලිසියෙන්ගේ කාර්යගෙන නැහැ. ඒක අල්ලලා දීලා තියෙනවා. එතකොට මෙච්චර කාලයක් පොලිසියෙන් එවැනි වාර්තාවක් හොද්ද වෙලා නැහැ. නමුත් දැන් මේ ප්‍රශ්නෙත් එක්ක පොලිසිය උනන්දුරට රටගෙන හිතන එක අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ ලෝයර් ඉස්ලා කිසි කෙනෙක් පෙනී සිටියේ නැහැ මේ ත්‍රස්තවාදී ක්‍රියාවලිය. එතනත් අපි දකිනවා හැම කෙනා වාගේ දේශීය හිතනවා අවස්ථාව තුළ අපි සිටිනවා. ඉදිරියට මා විශ්වාස කරනවා මේ ISS කියනා වූ ජනතාව මේ කිතුනුවන්ට පාර දෙන්නේ තමන්ගේ පබ්ලිසිටි එක ලබා ගන්න මිනිස්සු. නැත්නම් ඒගොල්ලන් ක්‍රිස්තියානි ධර්මයේ විතරක් නෙවෙයි මේ දේවල් කරන්නේ. මේ ආරමුණ වෙන එතකොට අපි නෙට් එකට ගියාම බොහෝ දුරට බලන්න පුළුවන් මේ ආරමුණ කොහොමද කියලා. එතන ලංකාවෙත් අපි දකිනවා සමාන අය කියනවා මේ ද්‍රවිඩ දේවමේ තියෙනකොට තමයි මේක පාරදීවේ කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. එතන මොකද අපිට පිටිපස්සේ කල්පනා කරන අවස්ථාවේදී මේ ද්‍රවිඩ ජනතාව මුළු ලෝකෙම විසිරලා ඉන්නේ. එතකොට මේ විදිහේ දේවමේකට දාන අවස්ථාවේදී මුළු ලෝකෙටම ඒ ප්‍රශ්නය ඒගොල්ලෝගේ පබ්ලිසිටි එක ගන්න. ඒ නිසා අපි හොඳට මතක තියාගත යුතුයි ISS කියන්නේ කිතුනුන්ගේ විරෝධී ගේනාම ත්‍රස්තවාදී නෙවෙයි. ISS කියන්නේ මුළු ජාතිය. යන්නේ මුස්ලිම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්. හැබැයි කෙනාටම විරුද්ධව ක්‍රියාත්මක කරනව යම් කිසි සංවිධානයක්. ඒක මුළු ලෝකෙම උත්සාහ කරනවා. ගායස් තුලේ කොහොමද ලෝකේ ආරක්ෂා කරගන්න කියලා. ඒ නිසා මා විශ්වාස කරනවා ලංකාවේ ප්‍රෝසිය කෙටියට ආගමික නායකයෙකු හැටියට මේ අවස්ථාවේදී දේශපාලනය තුළ එකතිවීම වෙනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් ආගමික වශයෙන් අපි ඔක්කොම එකතු වෙලා මේ දේශීය ගොඩනැගීම සඳහා ඉදිරියට යා යුතුයි. ඒ දෙක මේ ප්‍රදේශයේ තියෙන එක ප්‍රශ්නයක් ගැන මම මතක කරලා ඊට පසුව අපි දෙකිනා ආචාර්ය රොහණ ඒකනායක ප්‍රියතුමාට බාර දෙනවා. මම දෙකිනු කිතුරු සභාවට මේ බාර දීලා තියෙන නිසා ඒතුමා ඒ සම්බන්ධව විනාඩි කිහිපයක් කතා කරයි. මේ මහලු නිවස් වල ජීවත් වෙන මිනිසු කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම දෙකිනු දෙතන කුලියට ගොඩක් කාය කුලියට දීලා තියෙනවා. ඒ වගේම මිනිස්සු කුලියට එන්න වහම ඒ මිනිස්සුම එළියට යන්න කියලා රජය කියලා තියෙනවා. ඒ වගේම හමුදාව කියලා තියෙනවා. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ දුප්පත්කම නිසා මිනිස්සු තමන්ගේ ගෙදර පොඩි කොටසක් දීලා තියෙනවා කුලියට. ඒකෙන් තමයි හැම ජීවත් වෙන්නේ. ඒක දෙයක් අපි අමතක නොකළ යුතුයි. මේ සියලු දෙනාම දවස පොඩියට ජීවත් වෙන්නේ බොහෝ දෙනෙක් කියන්නේ. ඒ වගේ පෙරපත් වල ජීවත් වෙච්ච මිනිස්සුන්ට තමයි වහම මේ ක්‍රියාත්මක කරලා එළියට යන්න කිව්වොත් කරුණු දෙකකට ඒගොල්ලන් මුණ දෙන්න සිද්ධ වෙනවා. එකක් කුලියට ගිය අය දුප්පත් මිනිස්සු. ඒගොල්ලන්ට එකපාරට තව ක්‍රියාත්මක කරගන්න අපහසුයි. අනිත් පැත්තේ කුලියට දුන්න මිනිස්සු දුප්පත් මිනිස්සු ඒගොල්ලන්ගේ කුලිය කරගෙන ඒ මිනිස්සු මේ ගෙවල් දීලා තියෙනවා. ඒතකොට එකපාරට මුදල් දීමට එයා එක අපහසුයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව කටයුතු කරනව අවුරුණත් කල්පනා කරන මනසත්තේ මේක ත්‍රස්තවාදී ක්‍රියාව තුළ මේ විනයමාරු. එතකොට ඒකත් එක්ක මිනිසුන්ට තවත් කරදරයක් කරනවා නම් එතන අපිට අර ගහෙන් වෙටිච්ච මිනිහට මොනා ඉන්නා වගේ ප්‍රශ්නයක්. ඔය මිනිසුන්ට දෙපෙත්තම ප්‍රශ්නයක්. ඒ නිසා අඩු වශයෙන් ඒ මිනිසුන් මාස 6ක් හෝ අවුරුද්දක් හරි කාලයක් තියලා ඒ වෙටි දෙයක් කරනවා නම් ඒක යහපත් බව මම කියා සිටින අතර විශේෂයෙන් මේ කාලේ තුළ අපි බයක් නැතුව ඉදිරියට යන්නට උත්සාහ කරමු. පාසල්ක ටිකක් මඩත් බයයි මඩත් ළමයි දෙන්නේ කියනවා. ඉතින් මේක රජෙ වගේ හමුදාව ත්‍රිවිධ හමුදාව පොලිසිය හරියට අපිට සාර්ථකත්වයක් නැත්නම් යම් කිසි ස්ථිර සිකියුරිටි එකක්
දෙනවා නම් උදේට අපිට නිකන් ශක්තිමත් වෙ යන්න පුළුවන්. මම කියුවා ත්‍රස්තවාදී කියන්නේ අනාගතය ගැන බලාපොරොත්තු වෙනවා. ඒක අනාගතය කියන්නේ කවුද? ඉස්කෝලේ ඉන්න මුලින්ම. ඒකට ඒ ළමයිගෙන ඔය යම් කිසි දෙයක් කරනවා නම් ඔබේ අනාගතය ඔබ සාර්ථක වෙනවා. ඒ නිසා ඔබ කල්පනා කළ යුතුයි අපගේ දරුවන්ගෙන. ඒ නිසා විශේෂයෙන් ජනාධිපති එතුළු මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු නායකයෝ ඔබ මේ කාඩිලතුමාව ආරක්ෂාව මේ කාඩිලතුමාව ආදර්ශිකින් අරගෙන ඔබගේ ආරක්ෂාවට මේ පොඩි ළමගේ ආරක්ෂාව ඉතාම වැදගත් බව හිතලා ඒ දේකට කටයුතු කරන ලෙස ඉල්ලමින් මම ඉහෙන්න වෙනවා. මීළඟට අපේ මොහන් ඒකනායක ප්‍රියතුමා මේ සම්බන්ධව කතා කරනවා. ක්‍රිස්තියානි සහෝදරත්වය ස්වදේශීය දේවස්ථාන වාසියක අප සමාජිකත්වය දේවස්ථාන 300ක් විතර අප යටතේ සිටිනවා. අපි පුවත්පත් නිවේදනයකින් අපගේ ශෝකය අපි ප්‍රකාශ කරා. කිසියෙක් වෙනදා ඒ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ එයට ලක් වුණා වූ සියලු පවුල් සහ ඒ ආපදාවන් වලට පත්ුණා වූ අයට දේශන මම නැවත ඒ පවුල් වලටත් විශේෂයෙන්ම තවමත් රෝහලේ සිටින ආබාධිත තත්ත්වයේ සිටිනා වූ අයටත් දෙවියන් වහන්සේගේ සැනසීම සහ කරුණාව ප්‍රාර්ථනා කර සිටින්ට කැමති. අප මේ පුවත්පත් සාකච්ඡාව පවත්වන්නට අදහස් කළේ දකිනවා අපේ රටේ තත්ත්වය අපගේ මණිරත්න දෙවිගත්තුමා විග්‍රහ කරපු ආකාරයට තවමත් අස්ථිර භාවකින් පවතින වාක්‍ය. ඒ නිසා අපි කල්පනා කරා ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය දිගට ඇවිල්ලා ජාති අතර ආගම් අතර බොහෝ කණ්ඩායම් කරන්න අවශ්‍ය අපිට මේ අය තුළ එකමුතුකම ලෙසා යම් කිසි දෙයක් කරන්න පුළුවන්ද අපගේ ජනතාවගේ බිය දුරු කරන්නට යම් කිසි ශක්තියක් බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්ද කියන දේට දායකත්වයක් දරන්න. ඉදන්න මෙවැනි අවස්ථාවන් වලදී රටක නායකත්වය ඍජුව සිටගෙන ක්‍රියා කළ යුතුයි. නමුත් කනගාටුයි අපි දකිනවා එවැනි තත්ත්වයක් අපේ රටට උදා වෙලා නැහැ. අපි එකිනෙකා එකිනෙක පක්ෂයට ඇඟිල්ල දික් කරමින් තමන්ගේ වගකීම් අනිත් අයට පවරා දෙනවා. හිතුමන් ලෙසට මේක අපට පුදුම වෙන්න දෙයක් නෙමෙයි. අපි දකිනවා අපගේ මැවිල්ලේදී මුල් මිනිස්යා මැවූ විට ඕන් දෙවියන් වහන්සේට එරෙහිව කටයුතු කළ අවස්ථාවේදී දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් විමසනකොට ඒ අදාළ අය අනිත් අය මත තමන්ගේ වගකීම පැවරුණා. ඉතින් මේක මනුෂ්‍ය ලක්ෂණයක් ලෙසට අපි දකිනවා. තමන්ගේ වගකීම පිළිඅරගෙන ඒ ලෙසට කටයුතු කිරීමට ඉදිරිපත් වෙනවා වෙනුවට විශේෂයෙන්ම ආසියාතික රටවල්වල ලංකාව විශේෂයෙන්ම ඒ තමන්ගේ වරද අනිත් අය මත පැටවිය හැකියි. මේක තුළින් අසරණ තත්ත්වයට පීඩාකාරී තත්ත්වයට පත්වෙන්නේ මහ ජනතාව. මතකයි මෑත කාලයේදී ජපානයේ කෝච්චිය අනතුරක් වෙච්ච සිදුවිච්ච අවස්ථාවේදී ඒ රටේ ප්‍රවාහන ඇමතිතුමා ඉල්ලා අස්සුණා මේක කෝච්චියකට වඩා බරපතල සිදුවීම. ජීවිත 300 ගාණක් කියලා කිව්වොත් 200 ගාණක් කිව්වොත් ඒ සංඛ්‍යා ලේඛනවත් අපට හරි ආකාරයෙන් දෙන්න බැරි තත්ත්වයකට මේ රට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතන හැටියට අපගේ ආගමික නායකයන්ට විශාල වගකීමක් ලැබිලා තිබෙනවා. මේ අවස්ථාවේදී නායකත්වය ගැන අපේ ජනතාවේ තියෙන මේ බය නැවත වරක්
විශේෂයෙන්ම ලංකාව 2500 විතර බෞද්ධ ආගමක් තුලින් බොහොම ආගමකට ලැබි ජනතාවක් අපේ රටේ සිටිනවා. ඒ නිසා ඒ ආගමික නායකයන්ට තියෙන ගරුත්වය කරන කොටගෙන අපට පුළුවන් වෙනවා මේ අවස්ථාවේදී ඒ නායකත්වයේ මේ කෘත්‍යයක්වට පත් වෙලා තියෙන අවස්ථාවේදී ලබා දෙන්න. අපේ ස්ථාවරය නම් මනුෂ්‍යාව මෙවුවේ නෞකාර විද්‍යාන් වහන්සේ. ඒ නිසා මනුෂ්‍යයාගේ ජීවිතය ගන්නට අයිතියක් නැහැ එතුමන්ට. ඒ නිසා මේ ප්‍රචණ්ඩ ක්‍රියාව අපි සැබවින්ම ප්‍රතික්ෂේප කරනවා, හෙලා දකිනවා. දැන් ඒකම මම වචනයක් කියන්න කැමති. අපේ ලංකාව අවුරුදු 70-71 විදේශ බලධාරීන් යටතේ ඉඳලා නිදහස ලබලා තියෙනවා. අපි ආපස්සට හැරිලා බැලුවොත් අපිට පේනවා 1956 සිංහල තමිල කෝලහල 71-72 සිංහල දකුණේ සිංහල තරුණයන් සහ රජය සමග යම් ප්‍රශ්න ඇති වෙලා කෝලහල 76 යාපනයේ දුරයම්පේ නගරාධිපතිතුමාගේ මරණයත් සමගම ඇතිවුණා වූ සිවිල් යුද්ධයේ 2009 දක්වා බොහෝ හානි සිදු වෙමින් පැවතුණා. එතකොට 87-89 නැවත වරක් ඒ JVP කලබල ඇති වෙලා අපේ රට සෑහෙන හානි වලට පත් වුණා. ආයිත් අපි දැක්කා 2014 අලුත් ගම සිදුවීම්, 2018 ගුවර සිදුවීම්, ඒ වගේම කිතුනුවන්ට 80 දශකයේ මැද භාගයේ සිට මේ දක්වා වරින් වර අපගේ දේවස්ථානවලට පහර දීම් තුළින් විවිධ හානි සිදු වෙලා තියෙනවා. එතකොට මේ අනුව අපි බැලුවොත් සමත්වයක් වශයෙන් අවුරුදු 40ක් විතර, අවුරුදු 70න් අවුරුදු 40ක් විතර අපි එකිනෙකා සමග ආගම් ભેද, ජාති ભેද අපි හැනකටා ගන්න ඉඳලා තියෙන ජනතාවකට පත් වෙලා තියෙනවා. ඉතිහාසයට පසු මොකද අපි දකිනවා අපේ රජ කාලේදී අපේ අතීතයේ දිහා බැලුවම මෙවැනි තත්ත්වයන් තිබෙන සමාජයේ හේතු කාරණා වුණා. නමුත් මෙවැනි අවාසනාවක් කාලයක් අපි තවත් අපේ ඉතිහාසයේ ඒ ආකාරයෙන් දැකලා නැහැ. විදේශීය ආක්‍රමණ සිදු වුණා. නමුත් මේ වගේ අපේ ඇතුළාන්ත ජනතාව අතරම ගැටු සිදුවීමක් අවදන් කරකට ඉතිහාසයේ යම් යම් අවස්ථා වලදී 1915 ඒ වගේ අවස්ථාවන්ට තිබුණා. නමුත් ඒව සුළුයි. නමුත් මේ 70 කාලයේදී 70 නිදහස ලබලා මේ කාල පරිච්ඡේදය තුළදී අපි දකිනවා අපේ ජනතාව අතර මෙවැනි ජන කොටස් වාර්ගික කොටස් වල වෙලා කියන කොටස් නෙමෙයි. දැන් මේක අපගේ දේශපාලන වෙතටම ඇවිල්ල දික්තරල මම හිතන්නේ අපිට උත්තරයක් ලබා ගන්න බැහැ. මේ தත්ත්වය නතර වෙන්න ඕනේ. නතර නොවුනොත් අපේ රට තවත් බොහොම අවාසනාවන්ත ආර්ථික, සමාජීය සහ විවිධ අංශයේ අප පල්ලෙහාට යෑමක් තමයි දකින්නේ. අද අපේ ඩයස්පෝරාව ඉතා සීග්‍ර ලෙසට අධික වෙලා තියෙනවා. ප්‍රතිශතයක් වශයෙන් මම හිතන්නේ ලෙබනනයට සහ තවත් රටක දෙපතුනකට විතරයි අපි දෙවෙනි. ඒ නිසා අපිට පේනවා අපේ රුගත් අපේ තරුණ පරම්පරාව මේ රට අත්හැරලා යන තත්ත්වයකට ඇති වෙලා තියෙනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් මැදිහත් වෙන්න ඕනේ. අපිට පේන මානයක අපේ දේශපාලනඥයන් බලය රැකෙන්නට කටයුතු කරනවා හැර රට ඉස්සරහට කොට රට පෙරමුණු කොට විසඳුම් ලබන්නට ක්‍රියා කිරීමක් අපිට පෙනෙන්නේ නැහැ. අන්න ඒ ස්ථානයට තමයි අපි දකින්නේ අපි ආගම් අතර යම් කිසි සංහිඳියාවක් ඇති
කොටගෙන අපේ ආගම අපට ප්‍රතිපත්තිමය ලෙස අපට එකඟ නොවෙන්න පුළුවන්. නමුත් එකඟ නොවන දේවල් වලට අපි ගරු කරමින් අපිට එකඟ වෙන්න පුළුවන් තුල ක්‍රියා කරමින් අපගේ ජනතාව අපි නායකත්වයට අවශ්‍යයි. ඒ නිසා තමයි මම දකින්නේ අපේ කාර්යාලයතුමා දැක්වා වූ මේ ක්‍රිස්තුස් වහන්සේගේ සමාවදීමේ ආත්මය, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමේ ආකල්පය ඔහු විදහා දැක්වීම තුළින් මීට වඩා වෙන්න පුළුවන් අස්පත්‍යයක් ඔහුට එක යම් දුරකට සමතයකට පත් කරගන්න පුළුවන්කම ලැබුණා. නමුත් මේක තාවකාලික දෙයක්. අපිට මෙතනින් එහාට ගමනක්. මේ ගමනට ඉස්සරහට යන්න රටක් ලෙස අපිට දියුණු වෙන්න, ජාතියක් ලෙස අපිට දියුණු වෙන්න පිණිස අපි මහා ගයක් කළ යුතුයි, වැළඳිය යුතුයි. අපි ප්‍රතිපත්තිමය යම් යම් වෙනස් වීම කරන්න අවශ්‍යකමක් තියෙනවා. දැන් දෙවිගැතුමා සඳහන් කළා මම ක්‍රිස්තියානි ප්‍රජාව වෙනුවෙන් මේ දේ බලන්නේ කොහොමද කියලා පොඩ්ඩක් සඳහන් කරයි කියලා. දැන් අපි හිතනු ප්‍රජාව දිහා බැලුවොත් මේ වගේ පහර දීම් අපිට එක අතකින් අපි පුදුම වෙන්නේ නැහැ. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස සිට අද දක්වාම කිතුරු ප්‍රජාව නිතරම පහර දීම් වලට ලක් වෙච්ච ප්‍රජාව. අද එක්සත් ජාතීන්ගේ මානවීයකම් ආයතනයේ ප්‍රකාශ කරලා තියෙනවා ආගමික නිදහස වෙනුවෙන් 80% ව්‍යාපාරික පීඩාවට ලක් වෙන්නේ කිතුරු ප්‍රජාව යන්න. ඊ අවුරුද්දේ 1,500,000 කිතුනුවන් ඉරාකෙද, සිරියාවේද, ඉරාකෙද, කොරියාවේද මේ වගේ පැරණා. ඒ කියන්නේ විනාඩි 5කට එක කිතුනුවේ මේ නූතන සමාජයේ අද දවසේ නැරෙනවා. නමුත් කවුරු ඒ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා යේසුස් වහන්සේ අපිට කිව්වේ උන්වහන්සේගේ පතු මාර්ගය යන්න කියලා. ඒ මාර්ගයේ තුලදී අපිට වේදනාව දුක මුල දෙන්න සිදුවේ. නමුත් උන්වහන්සේ කිව්වා අපිට නිතරම ප්‍රේමය දක්වන්න අපට විරුද්ධ වන්නා වූ අයට දෙනෙහි. ඒ නිසා තමයි කාර්යාලතුමත් ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අරගෙන වම් කකුලට ගහනකොට දකුණු කකුල කමුල හරවන්නා වූ ඒ සිතුවිල්ලේ යම්කිසි නිශ්චය මීට වඩා වැඩි ව්‍යසන තත්ත්වයක් වළක්වා ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා අපි තවමත් අහනවා ලබන සතියේ යම් යම් දේවල් සිදුවෙන්න නියමිතයි කියලා පිටියක් අතේට යනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අපිට සුදු රෙදි ගැනීමක් පිළිබඳ කතන්දර යනවා. ඒව තුළින් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාට හානි සිදු වෙන්න පුළුවන්ද, පන්සල්වලට වෙසක් කාලයේදී යම් යම් දේවල් සිදු වෙන්න පුළුවන්ද, මෙන්න මේ වගේ ප්‍රශ්න මිනිස්සු අසනවා. ඒ නිසා අපි ගැඹුරෙන් මේ ප්‍රශ්නේ දිහා බලලා අපි ප්‍රොඇක්ටිව් කියනා වූ සංකල්පය අපි ඊට පෙර යම් කිසි දෙයක් කරන්න අවශ්‍යයි. ඒ නිසා මේ වගේ දැනුවත් කරමින් අපගේ ජනතාව වෙතට අපි ගිහිල්ලා මේකේ නිෂ්ඵල භාවය පිළිබඳ කරන අතර මේ ප්‍රචණ්ඩත්වයේ මුහුණ දෙන ආකාරයට අපි සූදානම් කරන්න අවශ්‍යයි. ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන ආකාරය නැවත ප්‍රචණ්ඩත්වයට වෙයි. අපිට යේසුස් වහන්සේ කිව්වා වූ ආකාරයට ඒ ඉවසීමෙන්, ප්‍රේමයෙන් මේ ගුණග ක්‍රියා වූ කර්මයන්ව හරි මාර්ගයට යොමු කරන වැඩපිළිවෙලක් ගැන අපි සාකච්ඡා කර ඒ දේවල් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. අපි ඒක දකින්නේ නැහැ. යම් යම් නීති පනවනවා තමයි, යම් යම් තහවල් තහනම් ගැනීමවා තමයි. නමුත් ඒ දේවල් තුළින් මිනිස්යන්ගේ මනස වෙනස් කරන්නට තත්ත්වය බැරි බව දන්න දෙයක් තමයි. ඒ නිසා අපි මේ තරුණ තරුණියන් අතර මේ IAS සංවිධානයට සම්බන්ධ අය පිළිබඳව අපගේ මුස්ලිම් පූජකවරු සමග එකතු වී මේ අයව ගුරුත්වාකණය කිරීමට වැඩපිළිවෙලක් ගැන අපි සිතන්න අවශ්‍යයි කියන දේ සඳහන් කරමින් මගේ වැටහෙන ස්වරූපය.
මේ වෙසක් මාසයේ වෙසක් සතියේ ශ්‍රී ලාංකේය ජනතාවට බෞද්ධයෙක් වශයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් යමක් ප්‍රකාශ කිරීම ලැබීම මගේ භාග්‍යය කියන එක මම විශේෂයෙන් විශ්වාස කරනවා. මේ මැදදී මෑණි මාධ්‍ය සාකච්ඡා කීපයකට අපි සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙන අවස්ථා තුනක් මතක් කළේ අපෙන් මෙච්ච වැරද්ද තියෙනවා. මොකද්ද උනේ වැරද්ද? ලෞතරා බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500 ගානක මැදදී උන්වහන්සේ දේශනා කරනවා විශ්වාසා පරමාඥාති. විශ්වාසා පරමාඥාති. මේ ලෝකේ අපි හැම කෙනෙකුටම එකිනෙකා සම්බන්ධ යම්කිසි විශ්වාසයක් ගොඩනගන්න ඕනේ. ඒ විශ්වාසය ගොඩනගලා ඒ ගොඩනැගීම තුළ සහජීවනය කියලා එකක් තියෙනවා. අද රටේ විශ්වාසය පළුදු වෙලා. ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා. පාලකයන්ගේ විශ්වාසය පළුදු වෙලා. ආගමික නායකයන්ගේ විශ්වාසය පළුදු වෙලා. ආගමික අනුගාමිකයන්ගේ විශ්වාසය පළුදු වෙලා. බිම ඉඳලා ඉහළ දක්වා, ඉහළ ඉඳලා බිම දක්වා සියලු දෙනාගේම විශ්වාසය පළුදු වෙලා. විශ්වාසය පළුදු වුණ තැන කරයිත්තේ මොකක්ද? නැවත විශ්වාසය ගොඩ නැගීම. විශ්වාසය ගොඩනගන්න පුළුවන් කාටද? විශ්වාසය ගොඩනගන්න මහා බ්‍රහ්මයා හරි, එහෙම නැත්නම් ජේසුස් වහන්සේ හරි, නබිනායකතුමා හරි, එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ හරි, නැත්නම් අපි විශ්වාස කරන්නා වූ යම් යම් දෙවියන් හෝ යම් යම් නායකයන්ට අපේ තියෙන විශ්වාසය ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. අපේ විශ්වාසය ගොඩනගන්න පුළුවන්නේ අපි අතර පමණයි. එවනම් මෙතන ඉන්න මුස්ලිම්, කතෝලික, ඒ වගේම අනිකුත් ආගමක අපේ නායක පිරිස අතර අපේ විශ්වාසයේ පළමු කොටම ගොඩනගා ගන්නවා. ඒ ගොඩනගා ගන්න නැති තාක් කල් අපේ රට මේ වගේ වියසනයන් වලට යනවා. මේ රට පමණක් නෙවෙයි ලෝකෙ මේවයි සිද්ධ වෙනවා. ලෝකෙම එකිනෙකාට විශ්වාසය නැතිකම තමයි නිසා තමයි අහිංසක ජනතාව දේපොළ මේ සියල්ලක්ම විනාශ මුඛයට පත් වෙලා තියෙනවා. අද අපි දන්නවා විශේෂ මාධ්‍ය වලින් අපට දැනගන්න ලැබෙනවා මේ රටේ මුල් පුරවැසියා. මුල් පුරවැසියා මේක දැනගෙන හිටියා. දෙවෙනි පුරවැසියා මේක දැනගෙන හිටියා. ඊළඟ පුරවැසියා මේක දැනගෙන හිටියා. මේ සිදුවීම තුළ විනාඩි 10කට වත්දී මේක දැනගෙන හිටියා. එහෙම දැනගෙන හිටපු මේ අක්කෝ ඇයි මේ අහිංසක ජනතාව ආරක්ෂා නොකළේ? ඇයි ආරක්ෂා නොකළේ? ඒකට විස බීජය තමයි, ඒක මුල තමයි විශ්වාසයක් නැතිව. ජනාධිපතිවරයාට ඊළඟ අගමැතිවරයා විශ්වාසයක් නැහැ. ජනාධිපතිවරයාට ඊළඟ පාලකයා විශ්වාසයක් නැහැ. ඊළඟ පාලකයාට ජනාධිපතිවරයා විශ්වාසයක් නැහැ. මේ එකෙක් ගැනවත් ජනතාව විශ්වාසයක් අපිට මේ කවුරුත් විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. මොවුන් පිළිබඳ අවිශ්වාසයක් තිබුණා මේ අංශ කාලේ. ඒ විශ්වාස සියල්ල බිඳගත්තා. ආරක්ෂක කවුන්සිලෙට ගෙන්නන්ට ඕන පිළිසර මේ ගෙන්න ගත්තා. ඔහු පැහැදිලි මත සමාජ ජාලා තුළ පෙන්නුම් කරනවා, කතා කරනවා. ජනාධිපතිවරයා මේ වෙනකොට දැනගෙන හිටියේ කියලා. එහෙමනම් මේ රටේ ජනාධිපතිවරයා සැපගන්න සිංගප්පූරුවෙන් රටකට යනවා ජනතාව අවලබලට. ඇයි දෙවනිය පත් කරන්න ආරක්ෂකගේ ආරක්ෂක මේ රට ආරක්ෂා කරන්න? මේ රට ආරක්ෂා කරන්න දෙවනි නායකයෙක් පත් කරන්නේ නැති ඇයි? පත් කරේ නැති ඇයි? අවිශ්වාසය. අවිශ්වාසය නිකන් බෝඩ් එකකට ගහගත්ත සාධීවනේ යහපාලනේ. මම නිකන් බෝඩ් එකක් තුළ පමණයි 2005 දාගෙන අරගෙන ආවේ.
එනිසා තමයි මේ සියලු ව්‍යසනයක් වලට හේතුව. ක්‍රිස්තියානි හෝ වේවා, සිංහල හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, ද්‍රවිඩ හෝ වේවා, මේ හැම කෙනෙක්ම ජනතාව. අද උපන් දරුවෙකුට මේ රටේ මේ ලෝකේ ආත්ම ගරුත්වයක් ඉඳගත්තේ, ආත්ම විශ්වාසයක් තියෙනවා. අපට ආත්ම විශ්වාසයක් නැතු ආත්ම ගරුත්වයක් ඇති කරගෙන අපි පාරක් පහල යන්න බෑ. ආත්ම විශ්වාසෙ විදි ගිහිලා තියෙනවා. දෙමව්පියෙකුට අද එදා ප්‍රභාකරගේ යුද්ධ වගේ ඊට වඩා දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ප්‍රභාකරගේ යුද්ධ කාලේ අපි කොහොමද ගියා? ඉස්කෝලවල අපි ගියා, පන්සල්වල ගියා, විසක් උසෝ තිබ්බා, වෙන වෙන උසෝ තිබ්බා, හැම එකක්ම තිබුණා. අද ඊට වඩා විදිලා තියෙනවා. ඊ එක විදෙන්ට මූලික හේතුවක් අපේ විශ්වාසය නැති වෙනවා. අපි දකින්න අපි හංගන්න දෙයක් නැහැ. මොකද මාධ්‍ය තුලින් අනික ඊළඟ කාරණා මේ මාධ්‍යයට හැම වෙලාවක තුලදීම පිරිසිදු වාක්‍යයක් කියනවා. ඒ පිරිසිදු වාක්‍යය මොකක්වත් නොනේ දේශපාලන පස්සේ එක එකක් කුලකා ගන්න ඒවා දානවට වඩා ඒවට දාන විනාඩි ගානක් පැය ගානක් රටේ සමාජයේ යහපත් දෙයට යොමු කරනනම් ඔබ දිනු අපි දිනු ජනමාධ්‍යත් එක්තරා ශ්‍රස්තවාදයක් මේ රටේ. මේ රටේ ලෝකෙම ජනමාධ්‍යත් කියන්නේ එක්තරා ශ්‍රස්තවාදයක්. හරිදී හරියට කාලේ දීලා හරියට ඒ සම්පූර්ණ කාලය තුල ජනතාව යම්කිසි මඟකට යොමු කරන්න මාධ්‍ය එකතු වෙලා හිටියනම් මීට වඩා ප්‍රශ්න අද අපේ රටේ විසඳිලා තියෙනවා. මාධ්‍ය හැමනේ වක් හරි කොහේ හරි කුණු කෑල්ලක් අරගෙන නිලනසු වහන කුණු කෑල්ලක් අරගෙන ඒකට ඒක තමයි ගොතන්නේ ගොතන්නේ. ඒ නිසා අපි මාධ්‍යට විශේෂයෙන් මතක් කරනවා මාධ්‍ය තුලත් යම්කිසි සංවරයක් මේ රට පිළිබඳව හැඟීමක් මේ රට පිළිබඳ දැනීමක් ආගම පිළිබඳ හැඟීමක් ආගම පිළිබඳ දැනීමක් මූල වැඩ කරන මම හිතනවා තාම වැදගත්. මොකද වැඩක් නැති දේවල් වලට අපි තැන දෙන්න ඕන නැහැ නේද? වැඩක් නැති දේවල් වලට අපි කාලෙ දෙන්න ඕන නැහැ නේද? එසා අද අපි හංගන්න දෙයක් නැහැ. ආගමික ආගමේ නායකයන් වශයෙන් අපි හැම කෙනෙක්ම මේකට වා කියන්න ඕනේ කියලා කියන්නේ මොකද? අපි දන්නා මාධ්‍ය හරහා අද හම්බ වෙන අවියාවද අද මාධ්‍ය තුල හම්බ වෙන අවියාව දකින්නවා. ඒ දකින්නේ දේ මේ ඊයේ නැත්තම් ගිය සුමාන නැත්තම් මේ අප්‍රේල් මාසේ පෙබරවාරි මාසෙ සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. මේ කාලාන්තරයක් ඇතුළත මේ කරගෙන ආපු දේවල්. මේ කාලාන්තරයක් මේ කරගෙන ආපු දේවල් ඇයි මේ ආගමික නායකයන් මෙන්න නොබැලුවේ? යෙව්වේ නැත්තේ? අද මොන සංවිධානය කොට නගාගෙන මොන සංවිධානකින් කතා කරත් සමාජයේ වැඩකුත් නැහැ, අපේ වැඩකුත් නැහැ. තව අවුරුද්දක් නැත්තම් දෙකක්. එහෙම නැත්තම් තව අවුරුද්දක් අහමාරක් තුනක් මේ 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 தත්ත්වයේ ඉස්සරහට ගියා නම් අද මේ කතා කරන මාත් නෑ. මේ රටේ තමුන්නාසලත් නෑ සමහර වෙලාවට. ඔය පිහියකින් කී දෙනෙක් කැටි ගන්නවද? ඔය පිහියකින් කී දෙනෙක් විනාශ කරනවද? මම දකින්න එකම දෙයක්. මේ රටට මොකෙකුටවත් දෙලින්ද බෑ. මේ රට මොන 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 හේතුවකටවත් කිසි කෙනෙකුට මිනිමරු පාරයකට මේ රට ගෙනියන්නත් බෑ. දූෂිත පාලයක මේ රට ගෙනියන්නත් බෑ. වංචනික පාලක මේ රට ගෙනියන්නත් බෑ. මේ රට ගෙනියන්න පුළුවන්නේ දැහැමි පුද්ගලවල පමණයි. සමහර අය දැන් අපි දන්නා පසුගිය ඔය සිද්ධි තුලදී මේ මිනි කඳන් උඩින් සමහර අය දේශපාලන උඩට එන්න දගලන මිනි කඳන් තියාගෙන ජනාධිපති උඩ දගලන අපි දැක්කා. මම කොටිය කඩේ පල්ලියට ගියා. එයා ගානක් මම එතන හිටියා. අපි දැක්කා මිනි අවුලන විදිය. ඒ ඇතුලේ ඉඳ ගිහිල්ලා අපි සියලු දේවල් දැකම නිසා ක්‍රිස්තියානි වේවා, මුස්ලිම් වේවා, සිංහල වේවා හැම කෙනෙකුම මරණයට බය. ඉතින් අපි මරණයට බය ඇත්ත තව කෙනෙක්ගේ ඝාතනය වලට අපි වා කියන්නේ. පළවෙනි වා කියන්නේ පන්සලනේ වා කියන්නේ. ඒකයි මම කියන්නේ සහජී වෙන්නේ නැතිකම කියලා. ඒ නිසා මේක නැති කරන්න පුළුවන් කාලයක් තිබුණා. තවත් ඉදිරියට නැති කරන්න පුළුවන්. හැබැයි මේ රටට මොකා මොන දේ කරන්න ගියා ඒ දේ කරන්න බෑ. එහෙමනම් අද ප්‍රභාකරන් ජීවත් වෙලා ඉන්න ඕන. ඒ වගේම මහා පාර බදාගෙන මැරිච්චුම් මේ රටේ ජීවත් වෙන්න ඕන. ඒ වගේම මෑත යුගයේ දිහා බැලුවම 1948 පස්සේ මේ රටේ සර්වජන දන්ද බලයෙන් පස්සේ දිගින් දිගට මාවට පස්සේ අද මේ රටේ කුලල් කාගත්ත මිනිමර දූෂිත පාලක හැම කෙනෙක්ම මහා පාර විදිය වෙයි. තමන් ගිනියපු පරිපාලනය වැරදි නිසා වර්තමාන පාලකයන්ට
මේ වට වාක්‍යයන් වෙන වෙනම මහපාර දෙන්නේ. ඒක අපි ආයෙත් අවවාද පිළිගන්න. ඇයි ඒකට හේතුව? මේ රටන ලෞතර බුදුහාම තුන්වරක් වැඩම රටක් මේ රට. දළදා හාමුදුරුව පැහැදිලිව වැඩ ඉන්න රටක් මේ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පැහැදිලිව වැඩ ඉන්න රටක් මේ. සතරවරම් දෙවියෝ විසින් රකින්න රටක් මේ. ඉතින් මේ රටට මොන පාලකෙකුට කරන්න බෑ දූෂිත පාලකව සම මිනිවරු පාලකයන්. ඒ නිසා මේ රට දෙවියන් විසින් ආරක්ෂා කරනවා. හොඳයි අපි එකක් හදමු. මේ අවුෙච්ච අවියාද සහ ඒ වගේම හයපලක විතර පූර්වාගත බෝම්බ වැරදිලා හරි වෙසක් මාසේ මේ වෙසක් සතියේ වෙසක් පොහේ දවසේ දළදා මාලිගාව ඉස්සරහා පූර්වාගත්තා නම් ඒ වගේම හිරිවැලි ඉස්සරහා පූර්වාගත්තා නම් ජයසීමා බෝධීන් වහන්සේ ඉස්සරහා පූර්වාගත්තා නම් මේ ආදිවාසීන් හය පොලක පූර්වාගත්තා නම් 250යි වැරෙන්නේ 300යි වැරෙන්නේ නැහැ අද අපි පින්දෙනවා මේ මැරිච්චයට ඔබගේ ජීවිතේ පරිත්‍යාග කළා ඔබගේ ජීවිතේ පරිත්‍යාග කළා රටක ජනතාව ගැලෙව්වා කියලා රටක ජනතාව ගැලෙව්වා ඒ නිසා වැරදිලා හරි ඉස්සරහට වුණා නම් දහස් ගණන් මිනිස් මැරෙනවා ඒක නැවතුවා බලවේගය අර මම ඉස්සරහගේ බලවේග තුනේ නැවතුවා ඒ නිසා මේ රටේ සහජීවනයක් නැත්තම් මෙතුමත් එක මට මෙතුමත් එක එකට ජීවත් වෙන්න බැරි කමක් තියෙනවා නම් මෙතුමත් එක සුවඳශීලීව කතා කරන්න බැරි කමක් තියෙනවා නම් එහෙම කවදාකවත් රටක් ගෙනියන්න බෑ අපිට මේ එක තැන ඉඳන් වැඩ කරන්න රටක පිළා තියෙන එක එසේ අපි මේ වෙලාවට පිළිසුදු වුණා කියන්නේ මේ රටේ ප්‍රධාන පාලකයෝ මේ කටයුත්ත නිසා ඉල්ලාසෙයි ලැජ්ජා තියෙන ජනාධිපති කමිටුවට අවසන්. ඒ නිසා අද ඕකම වෙලා තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ඔවුන්ගේ තිබුණ නැති විශ්වාසය අවිශ්වාසය නිසා මේ සියල්ලම සිද්ධ වුණේ. ඊළඟට දේශපාලනික වශයෙන් එක එකාට ඡන්ද පෙට්ටි ටික හදා ගන්න. තමන්ගේ බලය හදා ගන්න. ඒ කියන්නේ උනේ. ඒ නිසා රෑමතියාට අර විදියට දුන්නා මේ හැමතියාට මේ විදියට දුන්නා. ඒ විදියට වරප්‍රසාද දීලා තමන්ට අවශ්‍ය ඡන්ද කොට ප්‍රමාණේ හදාගන්න. මේක ඊයේ වෙරේද වෙච්ච දෙයක්. ඊයේ වෙරේද වෙච්ච දෙයක් නෙවෙයි. මොකද 2012 ඉඳලා පටන් ගත්තේ. ඒතර මෙයාට විතරක් නෙවෙයි වා කියන්නේ. මේ පාරක වේද? නෑ. හිටපු පාරක සියලු දෙනා වලට වා කියන්නේ. ඒක තමයි අපි සමාජයේට ඇත්තට කතා කරන්නේ. ඇත්ත කතා කරන්නේ. ඔබ හංගලා මෙයා බේර ගන්න ඕන. අද පොලිසියතුමා එළියට දැම්මා. ආරක්ෂක ලේකම් එළියට දැම්මා. අනික් කට්ටිය සැප විඳින්න පිළිරට වලට ගියා. ඉතින් අහිංසක දෙන්නේ කතර මාතුණ පොදුන. නමුත් සියලු දේ ආරක්ෂක ආසතුලේ මෙන්න දැනු කියලා දෙනවා. ඉතින් ඇයි ඒකවල පැහැදිලිව තමන් තීරණය මේ නොගත්තේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නජජ්ජාවතරෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනාවතරෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. මේ වසල ක්‍රියාවට බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් අපි වුණ පැහැදිලිව කියනවා ඒ වර්තමාන පාලකයන්ට මේක හංගපු පාලකයන් අහිංසක ජනතාව අහිංසක පුංචි දරුවෝ විනාශ කරපු මේ පාලකයන්ට හංගන්නේ පාලකයන්ට වසලයක් කියන ඊළඟ කාරණාව තව එකක් තියෙනවා අපි අපේ පන්සල ආරක්ෂා කරගන්න අපේ පල්ලිය ආරක්ෂා කරගන්න මුස්ලිම් ජනතාව සියලු දෙනා මේවට සම්බන්ධ නැහැ මම පසුගිය දවසක මුජිවරව මන් මහත්තයාගේ ඔෆිසෙට ගියා. මම ගිහලා පොඩක් කළා ඉඳලා හිටියා මැදිවා නැහැ. තව අපේ සිංහල හදේ කිව්වා එයා මේ පොඩක් කතා කරලා තව මහත්තු බරිනොත් ගෑනු දෙන්නුට. මන් ටික වෙලා ගිහලා ඇහුවා මේ දින ගියාට පස්සේ මොකද වෙන්නේ? හාමුදුරනේ මේ ඔය කතා කරන්නේ මේ බරින මොකක්ද මේ අර අර ගෑනු දෙන්නා මේක ගලවන්න මේ මුනිවර මහත්මයාට බලපෑම් කරන්න කියලා. ඔන්න ඕකේ එකෙක් තමයි අර පින්තුරකෙත් හිටියේ. මුන් තමයි සම්බන්ධලා තියෙන්නේ. මේ කවුද මේ බලන්නේ? මේ මුස්ලිම් මහත්මයෙක් බලන්නේ නේද? ඒතර මුස්ලිම් අය ඔක්කොම අතර සම්බන්ධද? එදා එල්ඩීඩීගේ ප්‍රභාකරන්ට ඔක්කොම සම්බන්ධ වුණා. කොළඹට 12ක් සම්බන්ධ වුණා. ඒ නිසා මේක මේ මුස්ලිම් කාරෝ ටිකවත් ඒ වගේම ක්‍රිස්තියානි කාරෝ ටිකවත් හරි බෞද්ධ ආගමික කාරණේ ඔක හැමදේකටම සම්බන්ධකමක් නැහැ. කොතන හරි තියෙන අන්දවාදයක්.
ඒ අන්තවාදයේ සොයාගත්තේ නැහැ, අන්තවාදයට ප්‍රහාරය කළේ නැහැ, අන්තවාදය විනාශ කළේ නැහැ. හැබැයි සමහර අය සමහර පළවෙනි පළවෙනි උනා දීලා දිනන්නේ අන්තවාදීන්ට උඩගෙඩි දීලා තියෙනවා. උඹලට මේ කරන්න පුළුවන් කියලා. කරන්න බෑ. මේ රටේ මේ සිංහල බෞද්ධ රටේ ඉස්සරගේ බුදුහාමුදුර වැඩපු රටේ මේක මොකෙකුට කරන්න බෑ. ඒ නිසා එහෙම අදහස් කරගෙන ඉන්නවා නම් කවුරු හරි ISR මොන මේ යකෙක් හරි මේ පුළුවන් කියලා හිතනවා නම් කවදාවත් කරන්න බෑ. දැන් මම අද කියනවා, මම එදා කිව්වා මීට ඉස්සර විශාල පිරිසක් මැද මම කියපු කතාව. ඒ නිසා ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැම එකෙක්ම හැම කෙනෙකුගේම අපි ඉල්ලීමක් කරන්නේ මේ අවිහිංසාවාද බුදුහාමගේ ධර්මය කියන අවිහිංසාවාද ධර්මයක්. තව කෙනෙකුට කරදරයක් වෙනකොට බුදුහාම කැමතිුන්නේ නැහැ. නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා. බුදුරජාණන් වහන්සේට පල්ලියද, කෝවිලද, රජමාලිගාවද, සිටුමාලිගාවද, වැල්පතද, හිඟන්නද මේවා එකක් තිබුණේ අපේ ධර්මයේ. ඒ නිසා ඒ ධර්මයේ තුල තිබුණේ සහජීවනයේ සහ අවිහිංසාව. අපි කිසි කෙනෙකුට අවිහිංසාවාදීව වැඩ කරන්න එපා කියන විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම හිංසාවාදී වැඩ කටයුතු කරන අයට මේ ලෝකයේ තුලදී මේ රට තුලදී දික්ත ධම්ම විදිහට වශයෙන් පරිසම් දෙනවා. තමන්ගේ ගෑනු විනාශ වුණා නම් මේකේ තමන්ගේ දරුවා අද දුක් වෙනවා නම් මුන්ට මගේ ගමක් තියනවා, මුන්ට ආගමක් තියනවා. ආගම කියන රෙද්ද ළඟින් ගිහිල්ලා තමන්ගේ ජීවිතය නැති කරගන්න යනවා. ආගමට ආදරයක් තියෙන විදිහ තමන්ට ආදරයක් තියෙනවා. ගෑනිට ආදරයක් තියෙන විදිහ තමන්ට ආදරයක් තියෙනවා. ගෑනිට ආදරයක් තියෙනවා නම් දරුවන්ට ආදරයක් තියෙනවා, රටට ආදරයක් තියෙනවා නම් ගිරිජා වෙන්න ඕන. බෙලවල දා ගන්න ඕන. ගඟේ බලින්න ඕන. කොච්චර බෙල දෙන්න ඕන. එහෙම අවශ්‍ය තමයි. රටකට ආදරයක් තියෙනවා නම් ජීවත් වෙන්න ඕන තව මොහොතක්. දරුවන්ට ආදරයක් තියෙනවා නම් ජීවත් වෙන්න තව මොහොතක්. සමාජයට ආදරයක් තියෙන මොහොතක් ජීවත් වෙන්න. ජීවත් වෙන අය එහෙම කරන්නේ නැතුව මම මේක නිසා අම්මට කෝල් කරනවා. මම ආගම වෙනින් මම ජීවිතේ පරිත්‍යාග කරා කියලා. ඊයක ඉතින් අපට කියන්න තියෙන්නේ ඒ අම්මත් නෙවෙයි තාත්තත් නෙවෙයි. ඒ පුද්ගලයාට වෙන්න ඕනන්නේ හරි අම්ම කෙනෙකුත් නෙවෙයි හරි තාත්තා කෙනෙකුත් නෙවෙයි අර කියන හරක් කියන අන්න එහෙම මට වත් කියන. ඒ නිසා මේ අශීලාචාර ඒ වගේම නරක දුෂ්ට දුර්ජන ක්‍රියාවලියට අපි විශේෂයෙන්ම අනුකම්පා කරන්න විතරයි කරන්නේ. අනුකම්පා කරන්න අනුකම්පා කරන්න හේතුව කන්නේ අපේ සහජීවනයේ ඉන්න ඕන. මොකද 83 අපිට මතකයි 83 මේ වගේ සිද්ධි නිසා මේ වගේ පල්ලි පන්සල් කොහොමද විනාශුනේ හැටි අපි දැක්කා. අපි දැක්කා සමහර මිනිසු ගෙවල් ඇතුළත ගිනිවදින හැටි අපි දැක්කා. ඒ නිසා ඒ ක්‍රමයට තවත් අපේ රට යන්න බැහැ. අපේ රට තවස් හැදෙන රට, අපේ රට ඉස්සරහට යන රට, සංවර්ධනය වෙන රට. මේ සංවර්ධනය දැන් මේ කාල සීමාව තුළ හැම එකක්ම අඩාල වෙනවා. මුස්ලිමීතුන් වැදුන්නේ නැද්ද? ක්‍රිස්තියානිතුන් වැදුන්නේ නැද්ද? බෞද්ධයන්ට වැදුන්නේ නැද්ද? අපි හැම කෙනෙකුට වැදිලා කාලා අනාගෙන නාගෙන ඉන්න වෙලා. ඒ නිසා හැම වෙලාවක තුළදී අපි ආවේගයකට කතා කරනවා නෙවෙයි, අපි හැම කෙනෙක්ම සහජීවනයේ කටයුතු කරන්න කියන එකක්. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා ධර්මයේ නාමයෙන් හැම ආගමිකයෙක්ගේම ඉල්ලීමක් කරනවා. තමන්ගේ පල්ලිය හරි පන්සලේ හරි මොනවාරි අකටයුත්තක් වෙනවා නම් විශේෂයෙන්ම ආරක්ෂාවක් දෙන්නත් කරා. ආරක්ෂක මේ දවස්වල අපිට දෙවිවරුගේ අපේ ජනතාවක් ඉන්නේ. ඒ නිසා සියලුම මියගිය පුතුන් දෙනාට ඒ වගේම ලංකාවාසී හැම දෙනාට මේ වෙසක් සතියේ ඔබ හැම දෙනාට තුරුංගයේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන දළදා මහතුරාගේ පිට ජය ශ්‍රී මා බෝධි මහන්සේගේ පිට හා ශක්ති බලේ ප්‍රාර්ථනා කරන ඔබ හැම දෙනාම සියලු දෙවියන්ගෙන් ආරක්ෂා කර දෙත්වා කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාට ග්‍රෑන්ඩ් පාස් ලංකාරාම අධිපති මෙස්සන් වැඩි නිවාසයේ නිර්මාතෘ ශ්‍රී ධම්මාරාම මානව සත්කාර පද නමේ අධ්‍යක්ෂ එතුම් වූ රමලාන් මාසයේ වාසය ආරක්ෂා කරමින් අවස්ථාවේදී අපකටනේ පොසෙ. මේ සාකච්ඡාවට මට ආරාධනාවක් දෙන්න විමන මෙස්තු ගන්නවා. අපි මෙතෙක් කළා කතාවෙන් තේරුම් ගත්තා පැහැදිලි කළා
ගත වූ කිසියක් වන දින සිදු වූ සිද්ධීන් කණගාටුවෙන් කතා කරන්න වෙලා තියෙනවා. මියගිය සියලු දෙනාටම ඒ ශෝකය ප්‍රථමයෙන්ම මතක් කරමින්, රෝගාතුරට පත්වලා තියෙන සියලු දෙනාටම ඉක්මනින් සුවපත් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරමින්, මම මේ අවස්ථාවේදී සියලු දෙනාගේ මිලා සිටින්නේ මින් ඉදිරියට මෙවැනි සිදුවීමක් ශ්‍රී ලංකා තුළ ඇති නොවේවා කියා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරගනිමු. මේ සිද්ධිය මුස්ලිම්වරුන්ට පමණක් නෙවෙයි, කතෝලික සහෝදරවරුන්ට පමණක් නෙවෙයි, බුද්ධාගම සිංහල බුද්ධාගම අධහන අපේ සහෝදරවරුන්ට පමණක් නෙවෙයි, සියලු දෙනාටම ශෝකයක් ඇති වෙලා තියෙන අවස්ථාව. මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන ඉස්ලාම් නමින්, මුස්ලිම්වරුන්ගේ නමින් මේ IS කියන මේ කණ්ඩායම සිදු කරමේ ක්‍රියාව ප්‍රථමයෙන්ම අපි එලා දකිනවා. ආගමක් නැති, ජාතියක් නැති ඇගේ ක්‍රියාවක් හැටියටයි අපි මේක බලන්නේ. සහෝදරවරුනි, මුස්ලිම්වරු කවදාවත් කාටත් හිරිහැරක් කරන්න නැති ජනතාවක්. කාගෙත් හිත දිනාගෙන වැඩ කරන අය මතත් හරි දුකයි. මගේ සහෝදරවරු, මගේ මිතුරන් කීප දෙනෙක් මේකට මේ සිද්ධියෙන් ශෝකයට පත් වෙලා තියෙනවා. අපිත් ඒගොල්ලගේ ශෝකය හවල් කර වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා සිදු වූ සිද්ධිය ගැන කතා කරගෙන ඉන්නට වඩා මින් ඉදිරියට මෙවැනි සිදුවීමක් සිදු නොවී කාර්යම් පියතුමා අපි හොඳ ආදර්ශය. ඒ වගේම තමයි සියලුම පූජකවරුන්, සියලුම ආගමික නායකයන් මේ සිද්ධිය ගැන කතා කරනකොට අපට දෙන උපදේශ, මින් ඉදිරියට මෙවැනි දෙයක් සිදුවෙන්නේ නැතුව අපි කුමක් කළ යුතුද කියන එක. මම නම් කියන්නේ මේ සිද්ධියට සම්බන්ධ වූ අයව සම්පූර්ණයෙන්ම නැති කරලම දාන්න ඕන. ආගමක් නැති ආගම නමින් මේ සිය ක්‍රියාව කරලා රටේ සියලුම අයට ආර්ථික ප්‍රශ්නය තව තවත් වැඩි කරලා දෙන ක්‍රියාවක් හැටියටයි මේක බලන්නේ. බලන්න අද කොච්චර අමාරුවෙන් ජීවත් වෙනවද? බයෙන් තමයි ආගමික කටයුත්ත කරන්න වෙලා තියෙන්නේ. පල්ලි වලත්, කෝයිල් වලත්, පන්සල වලත් තමගේ ආගමික කටයුතු සීමා කරන්න වෙලා තියෙනවා. මේ ශාපය මුල් වෙන්න ඕන. අපි දුකයි අපේ රටක මේවා විදියක් වෙන මේ මෙවැනි සිදුවීම පිළිබඳ මේක අපේ ආන්දරෝ වගේම කලින් මේක නවත්ත ගන්න තිබුණා. දැන් තියෙනවා ඒවා විශ්වාසයක් නැතුව ඒක එහෙම අතහැරලා දැම්මා. අන්තිමට විනාශයක් වුණා. එම නිසා සහෝදරවරුනි, අපි කිතාමත් ශ්‍රී ලංකාවාසී සියලුම ආගම දාන අපේ සහෝදර සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපි හැමෝම එකමුතුවෙන් සමගියෙන් සහෝදරත්වයෙන් සහජීවනයෙන් ජීවත් වෙලා මේ රට මෙවැනි සිදුවීමක් මින් ඉදිරියේ වෙන්නේ නැතුව අපි වග බලා ගනිමු. අපේ ආරක්ෂක නිලධාරීන්ට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙමු. අපි ආරක්ෂා වෙමු. අපිට සැකයක් තියෙනවා නම් බහාම ඒ සැකය ආරක්ෂා අංශයට දැන දීලා අපි ආරක්ෂා වෙමු කියලා මේ පණිවිඩය මතක් කරමින් සිදු වූ මේ සිදුවීම ගැන අපි මුස්ලිම් ජනතාව මේ රමලාන් මාසයේ උදාවී රාත්‍රියේ උදේ උපවාසයේදී සිටින සෑම මේ අපරාධය සිදු කරපු අයට අල්ලා ඉදිරියේ මතක් කර දීලා, යා අල්ලා මෙවැනි සිදුවීම අපේ රට තුල සිදුවෙන්නේ නැතුව අපි ආරක්ෂා කරන්න. ඒ වගේම සාමයෙන් සමගියෙන් අපි ජීවත් වුණා. සියලුම ආගමික අයත් එක්ක එකමුතුවෙන් අපි ජීවත් වුණා.
ඒ වාතාවරණය නැවතත් අපිට අති වෙලා අති කරලා දෙන්න ඕන. අපි බයෙන් නැතුව පාර ගියා. සහෝදරයන් ජීවත් වුණා. මේක ඉවස ගන්න බැරිව තමයි මේ රටේ විනාශයක් ඇති කරලා තියෙන්නේ. එම නිසා සර්වබලධාරී අල්ලාහ් තාලා අපි සියලු දෙනාටම සාමයෙන් සමගියෙන් සාධීවිනේ ජීවත් වීමේ වාතාවරණය අති කර දත්වා කියා මේ උතුම් වූ රමදාන් මාසයේ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම අල්ලාහ්ගේ පීඩ ඇති වේවා, ආරක්ෂාව ඇති වේවා, අල්ලාහ්ගේ කරුණාව දයාව ඇති වේවා. ආමීන් යා රබ්බල් ආලමීන්. අන්බන්ද සහෝදරගලේ, එමද නාට්‍යයේ 21ஆம் தேதி ஏற்பட்ட அந்த துக்ககரமான அந்த நிகழ்ச்சியில் எமது சகோதரர்கள், விசேஷமாக கத்தோலிக்க சகோதரர்கள் இறந்து விட்டார்கள். அந்த கவலை எங்களுக்கு இருக்கின்றது. நாங்களும் அவருடைய கவலையோடு அந்த கவலையை நாங்களும் ஏற்றுக்கொள்கின்றோம். அவர்களுக்கு ஏற்பட்ட கவலை எங்களுடைய மனதில் இன்னும் போகவில்லை. அவர்கள் எங்களுக்காக வேண்டி சென்று விட்டார்கள். இறைவன் அவர்களை பொருந்தி கொள்ள வேண்டும். அதே போன்று எமது நாட்டிலே அந்த நிகழ்ச்சியினால் ஏற்பட்ட அந்த கசப்பான நிகழ்ச்சியினால் எத்தனையோ சகோதரர்கள் நோய்வாய்ப்பட்டு இருக்கின்றார்கள். அவர்களை பற்றி நாங்கள் கவலைப்படுகின்றோம். இந்த நிகழ்ச்சி முஸ்லீம் என்ற பெயரிலே ஏற்பட்ட ஒரு நிகழ்ச்சி. முஸ்லீம்கள் தான் செய்தார்கள் என்று சொல்வதை நாங்கள் ஏற்றுக்கொள்ள மாட்டோம். எங்களுடைய பெயரை வைத்து இஸ்லாம் அல்ல, இஸ்லாம் என்று மதம் என்று இல்லாதவர்கள் செய்த ஒரு வேலை தான். அதை ஞாபகப்படுத்திக் கொண்டு இவ்வாறான இந்த நிகழ்ச்சிகளை பேசி பேசி தீர்வதை விட நாங்கள் இதன் பிறகு எங்களையும் எங்கள் நாட்டையும் எமது சகோதரர்களையும் பாதுகாக்கக்கூடிய பாதுகாப்பாக இருக்கக்கூடிய என்ன வழிகளை நாங்கள் செய்ய வேண்டும் என்பதை எமது மத தலைவர்கள் எமக்கு வழிகாட்டி இருக்கின்றார்கள். அவர்கள் சொல்கின்றபடி நாங்கள் எமது அந்த வாழ்க்கையை அமைத்துக் கொண்டால் நாங்கள் ஓரளவு எங்களை பாதுகாத்துக் கொள்ள முடியும். எல்லா மத தலைவர்களையும் அவருடைய அந்த அவர்கள் சொல்லக்கூடிய வழிகாட்டுதலை நாங்கள் எடுத்து நடத்த வேண்டும். முக்கியமாக நான் இந்த நேரத்தில் ஞாபகப்படுத்த வேண்டும், எமது கத்தோலிக்க எமது மதகுரு அந்த கத்தோலிக்க தலைவர் அவர்கள் எமக்கு சொல்கின்ற அந்த வழிகாட்டல் எமது எல்லோருக்கும் ஒரு முன்மாதிரி என்பதை ஞாபகப்படுத்திக் கொண்டு அவர்கள் கூறுகின்ற அந்த வழியில் நாங்கள் முன்னெடுத்து செல்வதற்கு நாங்கள் முயற்சிப்போம். எல்லா மதத்தையும் மதிப்போம். எல்லோரிடம் ஒற்றுமையாக நடந்து கொள்வோம். அவர்களுக்கு ஏதாவது துன்பங்கள் நடந்தால் அது எங்களுக்கு வந்த துன்பமாக நாங்கள் கருதுவோம். எல்லோருக்கும் உதவி செய்வோம். எல்லோரும் ஒற்றுமையாக இருப்போம். இறைவனை வேண்டுவோம். இவ்வாறான கவலையான நிலைகளை இறைவா மீண்டும் இந்த நாட்டிலே ஏற்படுத்தி விடாதே. யாரும் யாரெல்லாம் எமக்கு அநியாயக்காரர்களாக இருக்கின்றார்களோ அவர்களை இந்த உலகத்தில் இருந்தவர்களை இறைவா நீ நீக்கிவிடுவாயாக என்ற துவாவை கேட்டு எல்லோரும் சந்தோஷமாகவும் நிம்மதியாகவும் ஐக்கியமாகவும் வாழக்கூடிய நிலையை இறைவன் ஆக்கியருள்வானாக என்று நான் பிரார்த்தித்து எனது இந்த பேச்சை முடித்துக் கொள்கிறேன். அனைவருக்கும் நன்றி, நன்றி, வணக்கம். වහන්සේලා කියන්නේ ආගමික ආගමික එකතු වෙලා සහජීවනය ගැන කතා කරනවා. නමුත් තාම දේශපාලඥයෝ විපක්ෂ විපක්ෂ බැඳිලා එක එක චෝදනා කරගන්නවා වෙන නිසා ඒගොල්ලෝ එකතු වෙලා තාම මේකට උත්තරයක් දෙනවා කියලා වහන්සේලා කියන්නේ. අනිත් එක තමයි මේ දේශපාලනේ නායකයෝ ගෙන්නන්න හදනවා ඒගොල්ලන්ට ආරක්ෂා වෙන්න බහන්න. මේ ළමේ මොකද කළ යුත්තේ කියලා වාගේ පළවෙනි ප්‍රශ්නේ දේශපාලන ප්‍රශ්නයක්. මම කලින් කිව්වා වගේ දැන් අපි අස්ස නෙමෙයි අපි ඉස්සරහ බලන්න අවශ්‍යයි. ඉස්සරහට මොනවද කරන්න අවශ්‍යයි? මේ අවස්ථාවේදී නායකත්වයේ පිටත සැබෑ නායකත්වයක් ගන්නට අපිට නායකයන් ලෙසට හඳුන්වා ගන්නට බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වයෙන් උත්සාහ දරන්නේ ආගමික නායකත්වය එකතු කරගෙන යම් කිසි මත පෙන්වීමක් අපගේ ජනතාව අතර පතුරවන්න. ඔවුන් ඉන්නේ බලාපොරොත්තුව රහිතව, ඔවුන් ඉන්නේ බියෙන්. මෙන්න මේ බිය
දුරු කරන්න බලාපොරොත්තුවක් ඇති කරවන්න තමයි අපේ මේ ව්‍යාප්තිය අපේ උත්සාහය. එතකොට ඒ අය වාහන ගෙන්වීම පිළිබඳ කරුණු කාරණා ඔබතුමා පැවසුවා. අපි දකිනවා අපගේ නායකත්වය අපි දකින ආකාරයට සුදුසු දේ බොහෝ දේවල් කරන්නේ නැහැ. ඒ නිසා අපිට ඊට වඩා දෙයක් කියන්න මම අකමැති. නමුත් අපි ඒව අනුමත කරන්නේ නැහැ කියන දේ තමයි කියන්නේ. මේ සම්බන්ධව කියනවා නම් ඔබ හිතන්නේ ඔබගේ කාර්යාලයතුමාගේ ආදර්ශය ඔබ දන්නේ ඉතාම අත්‍යවශ්‍යයි. ඒ තුමාට අපි දන්නවා සියලු දෙනාම බුලට් ප්‍රූෆ් වාහනයක් ගැන දන්නවා. ඒ තුමා ඒකන ප්‍රතික්ෂේප කරලා පැහැදිලි කියා සිටියා. මට නෙවෙයි ආරක්ෂාව ඕනේ මගේ ජනතාවට කියලා. ඒතකොට නායකත්වය කියන අවස්ථාවදී සිතුරු විදියට අපි දකින්නේ යේසුස් වහන්සේගේ නායකත්වය. යේසුස් වහන්සේ මිනිසෙන් ගලවන්න පිණිස උන්වහන්සේගේ ජීවිත පූජා කරනවා. දැන් අපි දකිනවා ත්‍රස්තවාදීන් මේ දේ කරනවා. නමුත් අපේ ඡන්දෙන් ගියේ මන්ත්‍රීගොල්ලන් එමදිගොල්ලන් එසේ කරනවා. දිමා විශ්වාස කරනවා දැනට අපගේ ජනතාවක් හැටියට අනාගතයේදී අපි කෙසේද ඉදිරියට යන්නේ කියන එක ජනතාවගේ වගකීම. අදගොඩ දේශපාලකෙන් කියන අපි හඳුනා ගන්න අවස්ථාවදී අපි පැහැදිලිව හඳුනා ගත යුතුයි ජනතාව වෙනුවෙන් යන වූ නායකයෝ කවුද කියන්නේ. දැන් මෙතන කොහෙබෙලොත් ඔබතුමාගේ ප්‍රශ්න අනුව හැම කෙනාම තමන්ගේ වාහනය තමන්ගේ ආරක්ෂාව ගැන හිතනවා. ඒක මම හිතන්නේ කොහොමද ආදර්ශයක් නෙවෙයි. ඒකට ස්කූල් පාසලට දාන පොලිස් එක්කෙනෙක් නමුත් එක එමදිගෙනෙකුට දාදෙන 15 දෙනෙක් ඉන්නවා ආරක්ෂාව. එතකොට එක එමදිගෙනෙක් ආරක්ෂා කරන්න 10 15 20 10 අනාගතේ කරපු ගැණ ලංකාව ගෙනියන දේවල දරුවෝ උන් ආරක්ෂා කරවන්න එක පොලිස් කාර්යය. ඒකට අපි කොහට දෙන්නේ? අයදනා ලොකු වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න එමදිගෝ ගන්න. ඔබගේ නම් ඔබ කල්පනා කරගන්න. ඔබට කල්පනා කරන්න බැරි නම් ඔබ මේ ආදර්ශම ජීවිතයක ගන්න මෙකාඩිලු තුමා. පැහැදිලිව සඳහන් කරනවා මගේ ජීවිත ආරක්ෂාව නෙමෙයි. මගේ ජනතාව වෙනුවෙන් නායකත්වය දෙන්න මම ආවේ කියලා. එසේනම් මම විශ්වාස කරන බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, මුස්ලිම් ජාතික වෙන්න පුළුවන්. එම ආගම තුනම කියලා තියෙන ප්‍රේමය ගැන. ඒ ප්‍රේමය නිසා ඒ දෙවිගොල්ලෝ තමන්ගේ ජීවිතය මනුස්සය වෙනුවෙන් දීලා තියෙනවා. ඒකයි නායකත්වය. එසේනම් අපි ආගම විශ්වාස කරනවා. අපි ආගම ධර්මය තුල ගමන් කරනවා. ඒ ආගම ධර්මය හරියාකාරව අභිෂ්ඨ කරන්න උත්සාහ කරනවා. බොහෝ දුරට අපි විශ්වාස කරනවා මුස්ලිම් නායකවරුන් ඉන්නවා. ඔබ ඔබගේ ප්‍රේමය ගැන මේ ස්ථානයේ දේශනා කරනවා. එසේනම් ඔබ අවංකව මේ රටට ප්‍රේම කරනවාද කියලා ඔබගේ හදවත අහන්න. ඔබගේ ළමයින්ට ප්‍රේම කරනවා වගේ මේ ලංකාවේ ඉන්න අනිත් ළමයින්ට ප්‍රේම කරනවාද කියලා අහන්න. සමහර විට ඔබ තුමාලගේ ළමයි ලොකු ලොකු ඉස්කෝලේ ඉගෙන ගන්න ආයේ දෙනත් අපි ප්‍රදේශ අධ්‍යාපන වලට රෝයල් කොලෙජ් එකට ළමයි 500ක් කියලා තියෙනවා. අනිත් ඉස්කෝල වලට 200 50 20. ඒකෝට එතන ආරක්ෂාව තියෙනවද කියලා මම දන්නේ නැහැ. එසේනම් අපි කල්පනා කරමු අපි වාගේම අනිත් අය ආදරය කරනවද? නැත්නම් රටට ආදරයිද? ජනතාවට ආදරයිද? එහෙම හිතනවා නම් මම විශ්වාස කරනවා අපිට යම් කිසි ගමනක් යන්න පුළුවන්. නම ජපමණි රත්නම්. ජවර ડોක්ටර් ජපමණි රත්නම්. ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය තුළ නායකත්වය දරන කෙනෙක්.